ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාවාරා අද දිනේදී අපි ඔබට ගෙන එන්නේ විභාග කොටතා ගන්නට පුළුවන් පුරුදු පහ මේ දේවල් පුරුදු වුණොත් ලකුණු ලැබෙවි කියන මාතෘකාව යටතේ අවසාන විකාශනය එහෙම නැත්නම් අවසාන එපිසෝඩ් එක. ඒ නිසා ඔබ සුවිශේෂී අවධානයක් යොමු කරලා තිනවා අපේ පෙර එපිසෝඩ් කෙරෙහි අපිට ස්තුතිවන්ත වෙනවා. ඒවට ලබා දුන්න views වලට ඔබට ස්තුතිවන්ත වෙමින් අද අපි නරඹමු මේ පස්සන එපිසෝඩ් එකේ කියවෙන කරුණු කාරණා මොනවාද කියලා. මේ පස්සන එපිසෝඩ් එක ඉතාමත්ම සුවිශේෂී. මොකද ඔබගේ ජීවිතයට වැදගත් ඔබගේ ජීවිතයට වටිනා විභාගයන් කොයි ආකාරයෙන් ගොඩදා ගන්නට අවශ්‍ය කාරණා පිළිබඳව කතා බහ කරනවා. අපි අර පුරුදු පහෙන් පුරුදු දෙකක්ම අද දිනේදී තමයි කතා බහ කරන්නේ. එහෙනම් ඊට පෙර මීට වඩා පුරුදු ගැන අපි කතා බහ කරලා තියෙනවා. එහෙනම් ඔබ කුමන්ද කළ යුතු මේ වීඩියෝ පහල බලන්න ලින්ක් තියෙනවා ඔබට 1 2 3 4 කියලා එපිසෝඩ් හරහා යොමු වෙලා ඒ පුරුදු තුන මොනවාද කියලා ඔබට දැනගන්නට පුළුවන්. ඒ පුරුදු තුන දැනගෙන තමයි මේ පුරුදු දෙක ආන්නට ඕනේ. අපි යොමුමු හතරවන පුරුද්දට. Be ready and memorize කියන කටයුත්ත. ඔබ ගත කරන්නට අපේක්ෂිත දිනයට පෙර සූදානම සකසා ගැනීම මෙහිදී ඉටු කරන කාර්යභාරය බවට පත් වෙනවා. ඔබ යම්කිසි විදියකින් හෙට දිනේදී අපේක්ෂාවන් තියෙනවනේ ඔබගේ හෙට දිනේදී මොකද කරන්නේ? ඒ සඳහා කොයි දේද කරන්නට ඕනේ? කොයි විදිහට තෝරාගෙන කරන්න? අන්න ඒකට පෙර සූදානම් අද හදා ගන්න. ඉතින් ඒක තමයි මෙහිදී කියවෙන ප්‍රධාන දේ. දැන් උදාහරණයක් අපි ගමුකෝ. උදාහරණයක් විදිහට ඔබ හෙට දිනේදී යම්කිසි විදියකින් අතිරේක පන්තියකට සහභාගී වෙන්නට, එහෙම නැත්නම් අතිරේක පන්තියක ඉගෙනීම් කටයුත්තක නිරත වෙන්නට යන්නට බලාපොරොත්තු වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය වෙනවානේ මේ පොත්පත් පෑන් ආදී. ඉතින් ඔන්න ඔබට පුළුවන් මේ පෙර දිනේදී ඒ දේවල් ටික සූදානම් කරගෙන තබන්නට. ඔන්න ඔබට be ready වෙන්නට පුළුවන්. ඔබ ඔන්න හිතන්න ඒ තමයි මේ කියවන සරල අදහස. අර විශිෂ්ට ලෙස ප්‍රතිඵල ගන්නා ළමයි ඉන්නවනේ. එහෙම නැත්නම් විශිෂ්ට ලෙස විභාගයේ සමත් වෙන අයවලුන් ඉන්නවනේ. මෙන්න මේ අය අනුගමනය කරන එක්තරා ක්‍රමවේදයක්. ඔවුන් විශිෂ්ටයන් ලෙස, එහෙම නැත්නම් විශිෂ්ට ප්‍රතිඵලලාභීන් ලෙස රිසර්ච් ෂීට් එකේදී අවසානයේදී ප්‍රතිඵල ලේඛනයේදී පෙන්නුම් කරන්නේ මෙන්න මේ අනුගමනය කරග ආකාරයන්ගේ අවසාන ඵලය. ඉතින් ඒ නිසා ඔබ හොඳින් හිතට ගන්න ඔබගේ දරුවා අධ්‍යාපනයට යොමු වෙන අවස්ථාවේදී වෙන්නට පුළුවන්, ඔබ අධ්‍යයනය කටයුතු කරන අවස්ථාවේදී වෙන්න පුළුවන් විශිෂ්ට ප්‍රතිඵලයකට be ready කියන එක ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ හෙට දිනේ කරන කාර්යයට අද දිනේදී විශිෂ්ට අයුරින් ඔබ සූදානම් වෙලා ඒ සඳහා කැප වෙලා ඒ හෙට දිනේදී කරන දෙයට පූර්ණ අවධානය යොමු කරන්නට ඔබ සූදානම්ව සිටීම කියන කාරණේ. ඔබ හෙට දිනේදී පාඩම් කරන්නට අපේක්ෂිතයි කියලා හිතමුකෝ. දැන් ඔබ හෙට දිනේදී යම්කිසි විදියක යම්කිසි කොටසක් අධ්‍යයනය කරන්නට පාඩම් වැඩ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන අපේක්ෂිතව ඉන්නවා. ඉතින් මේ පාඩම් කරන්නට අවශ්‍ය සියලු ද්‍රව්‍ය උපකරණයන් ඔබ සතුව තියෙනවනේ. ද්‍රව්‍ය උපකරණයන් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ ද්‍රව්‍ය උපකරණයන් ටික හෙට දිනේ පාඩම් කරන්නට අවශ්‍ය ද්‍රව්‍ය උපකරණයන් ටික පෙර දිනේ කියන්නේ අද දිනේ සූදානම් කොට තබා ගැනීම තමයි මේ ක්‍රමයේදී කියවෙන්නේ be ready වීම. ඉතින් මෙවැනි පුද්ගලයන් අවසාන ප්‍රතිඵලයේ විශිෂ්ට පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්නට හැකියාව පවතිනවා. ඉතින් එතකොට be ready and memorize කියන්නේ අපි කිව්වේ. එතකොට මේ memorize කියන්නේ මොකද්ද? ස්මරණය. ඉතින් මේ ස්මරණය කිරීමේ කාර්යය. එහෙම නැත්නම් ඒ අපි මතක තබාගත්ත දේ ධාරණය කරගත්ත දේ නැවත නැවත මතක් කරමින් අපි සූදානම් වීම කියන කාරණේ ඉතාමත්ම වැදගත් විභාග කොට දා ගන්නට අවශ්‍යම දෙයක්, අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒ කටයුත්තත් ඉතාමත්ම වැදගත්. මේ මෙමොරයිස් කිරීම, මතකයට නැවත නැවත නගා ගැනීම, ධාරණය කර ගැනීම, ස්මරණය කිරීම කියන කාර්යයන් ඉතාමත්ම වැදගත් විභාග කොට දා ගන්නට, එහෙම නැත්නම් විශිෂ්ට විභාග කොට දා ගන්න එක බවට පත් වෙන්නට. ඊළඟට අපි මේ පුරුදු වලින් කතා කරන අවසාන පුරුද්දටයි යොමු වෙන්නට යන්නේ. ඒ කියන්නේ අපි පුරුදු පහක් ගන්න ඔබට මේ වැඩසටහන් මාලාව පුරාවට ගෙන එනවා කියලා කිව්වේ. එහෙනම් අපි දැන් යොමු වෙන්නේ එහි පස්වන පුරුද්දට.
මොකද්ද මේ පස්සන පුරුද්ද? Keystone habit. Keystone habit කියන්නේ මොකක්ද? මේකේ අදහස තමයි ජීවිතය වෙනස් කළ හැකි අලුත්ම පුරුද්දක් යන අදහස. ඉතින් Keystone එකක් පාවිච්චි කරන්නට පුළුවන් මේ ඔබ විශිෂ්ට ලෙස අර ප්‍රතිඵලය ගන්නට විශිෂ්ට ප්‍රතිඵලයකට යොමු වෙන දරුවෙකු නම් විශිෂ්ට ප්‍රතිඵලයකට දරුවා යොමු කරන්නට අපේක්ෂිත දෙමාපියෙක් නම් ඔන්න ඔබට පුළුවන් මේ ජීවිතය වෙනස් කර හැකි අලුත්ම පුරුද්දක් ඇති කරන්නට. ජීවිතේ එපා වී බෝරින් වී අපිට නිරන්තරයෙන්ම හමු වෙන දෙයක් බොහෝ අවස්ථාවලදී අර ජීවිතේ එකම රටාවක් නිසාම එකම වැඩපිළිවෙලක් නිසාම එකම ක්‍රියාපිළිවෙතක් නිසාම අපිට හරියට බෝරින් වෙනවා. ඉතින් ඒ බෝරින් වීම ඇතිවීම හැම විටකම අපිට පුළුවන් නැවුම් දෙයකින් අප්ඩේට් කරන්න. අලුත් දෙයක් ඒකට යොදලා ඒ තුළ අපි අප්ඩේට් වෙන්නට. ඉතින් ඒ අයුරින් අපිට පුළුවන් මේ බෝරින් අප්ඩේට් මගින් නිරාකරණය කරන්නට. එහෙම නැත්නම් මේ බෝරින් අප්ඩේට් මගින් යටපත් කරන්නට. ඉතින් එතකොට මෙන්න මේ අප්ඩේට් ගැනීම තුළ අපිට පුළුවන් අර බෝරින්ට ඉවත් කරලා එපා වීම ඉවත් කරලා හැම විටම නැවුම් දෙයකට නිරත වෙන්නට. දැන් ඔබට පුළුවන් පොත් මේසයේ තියෙන ස්ථානයන් වෙනස් කරන්න. පොත් මේසයේ මේස රෙදි ආදී තියෙන වර්ණයන් වෙනස් කරන්න. ඒ අයුරින් පොත් මේසයේ විවිධාකාර දේවල් වෙනස් කරන්නට ඔබට පුළුවන්. අන්න ඔබේ බෝරින් එක ඉවත් කරගන්න පුළුවන් Keystone habit එක. ඉතින් ඊට අමතරව ඔබගේ කාමරේ තියෙනනේ ද්‍රව්‍ය හා උපකරණ මේවා තියෙන්නේ එකම රටාවකටනේ. ඉතින් එතකොට ඔන්න ඒවගේ එකම රටාවකට තියෙනකොට ඔබට ඇති වෙනවා බෝරින් එක. ඔන්න ඒවා වෙනස් කරන්න ඔබට පුළුවන්. ද්‍රව්‍ය උපකරණ තියෙන තැන් වෙනස් කරන්න පුළුවන්, වර්ණයන් වෙනස් කරන්න පුළුවන්, ඇඳ ඇතිරිලි වල තියෙන රටාවන් වෙනස් කරන්න පුළුවන්, ඒ වගේ තියෙන වර්ණයන් වෙනස් කරන්න පුළුවන්. මේ වගේ ඔබට පුළුවන් සතියකට වරක්වත් මේ Keystone habit එක අලුත් පුරුද්ද ජීවිතයට එකතු කරගන්නට. ඔන්න බෝරින් වීම ඉවත් වෙනවා. ඉතින් ඒකට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් මොනවාද? ඇතැම් විට අම්මට උයන්නට උදව් නොකළා වෙන්නට පුළුවන්. අම්මට උයන්නට උදව් නොකළ අයෙකු අම්මට උදව් කරනවා. ඔන්න Keystone habit එක අලුත් පුරුද්ද ඇති කරගත්තා. ඉතින් ඔන්න අන්න විශිෂ්ටයෙකු බවට පත් වෙන්නට හැකි පුද්ගලයෙකු නිර්මාණය වීම. භාවනාව නොකර හිටියා. ඔන්න භාවනාව යම් කිසි විදිහකින් කරන්නට අලුත් පුරුද්දක් හදාගත්තා. ඔන්න Keystone habit එක. උදේට වතුර බොන්නට පුරුද්දක් හදාගන්න අලුත්ම එකක්. බොන්නෙම නැතුව හිට වතුර ඒ විදිහ උදේ පාන්දර. ඉතින් ඔන්න ඒ විදිහ උදේ පාන්දර බොන්න නැතුව හිට කෙනෙක්ට උදේට වතුර බොන්නට අලුත් පුරුද්දක් හදාගන්න. ඔන්න Keystone habit එක. ව්‍යායාම් ගැන හිතන්නේවත් නැතුව හිටියා. ව්‍යායාම් නොකර හිටියා. ඒ ආකාරයෙන් ගත කරා. ඔන්න ව්‍යායාම් කරන්න අලුත් පුරුද්දක් හදා ගන්නවා. ඔන්න Keystone habit එක. ඉතින් මේ වගේ තියෙනනේ විවිධාකාර පුරුදු සමහර සංගීතයේ රස විඳින්න කියන දේ යොමු නොවිච්ච කෙනෙක් සංගීතයේ රස විඳින්න පුරුද්දක් හදා ගන්නවා. නර්තනය කියන දේ භාවිතා නොකර හිටපු කෙනෙක් නර්තනය කියන දේ පුහුණු වෙන්නට භාවිතා කරන්නට පුරුද්දක් හදා ගන්නවා. ඔන්න ඔබගේ ජීවිතේ එපා වීම අප්ඩේට් මගින් යථාවත් කරනවා. අප්ඩේට් මගින් නිරාකරණය කරනවා. අප්ඩේට් කරලා ජීවිතේ නැවුම් කරනවා. ඔන්න ඒ විභාගයන් විශිෂ්ට ලෙස සමත් වෙන තැනට යොමු කරන, එහෙම නැත්නම් විශිෂ්ටයන් බිහි කරන, ඔබ ප්‍රතිපල්ලේකණය ගත්තාම විශිෂ්ටයන් බිහි කරන රහස් තමයි මේ තුළ කියවෙන්නේ. ඉතින් මෙහෙනම් ඒ විශිෂ්ටයන් අතරට යන්නට මේ පුරුදු පාවිච්චි කරන්නට හැකියාව පවතිනවා. ඉතින් ඒ නිසා ඒ පුරුදු නිසි අයුරින් භාවිතා කරලා ඔබගේ දරුවාගේ ජීවිතය වෙන්නට පුළුවන්, ඔබගේ ජීවිතය වෙන්නට පුළුවන් මේ විභාග ගොඩදා ගන්නට, මේවා පාවිච්චි කරන්නට ඔබට හැකියාව පවතිනවා. ඉතින් ඔබට අපි ඉදිරිපත් කරපු වැඩසටහන් මාලාවෙන් ඔබට යම් දෙයක් ගන්නට හැකි වුණා නම් අපි ඒ ගැන තෘප්තිමත් වෙනවා. ඔබ ලබා දුන්න වියුස් වලට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට හැකියාව පවතිනවා නම් මේ වැඩසටහන් පෙළ ගැනත් යම් කිසි විදිහකින් කමෙන්ට් එකක් යොදන්නට පුළුවන් නම් අපි තවදුරටත් ධෛර්යමත් වෙලා ඔබට තවත් මෙවැනි වැඩසටහන් ගෙනෙන්නට හැකියාවක් පවතිනවා. ඉතින් ඒ ගැනත් ඔබට ආරාධනය කරනවා. එහෙනම් අපි ඔබගෙන් recording.lk YouTube නාලිකාවෙන් විභාග ගොඩදා ගන්නට පුළුවන් පුරුදු පහක්, මේ දේවල් පුරුදු වුණොත් ලකුණු ලැබෙවි කියන සම්පූර්ණ වැඩසටහන් මාලාවෙන්ම අද දිනේදී ඔබෙන් සමුගෙන යනවා. ඔබගේ විභාග ජය ගන්නට ශක්තිය ධෛර්යය ගොඩ නැගෙන්නට ප්‍රාර්ථනා කරමින්
අද දිනේට අපි ඔබෙන් වැඩසටහන නිමාවට පත් වෙනවා. අපි තවත් නැවුම් වැඩසටහනකින් ඔබ සමග සම්බන්ධ වෙන්නට ඉතාම ඉක්මනින්ම කටයුතු කරනවා. ඔබට ජයග්‍රහයි දිනය. ආයුබෝවන්.